ඖෂධ මිලදී ගැනීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සුවා බැලීම සඳහා සමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය මාධ්‍ය කෙහෙළිය රමුක්වැල්ලයි. අසත්‍ය තොරතුරු සමාජගත කිරීම පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමින් වෛද්‍ය චමල් සංජීවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණිලක් ඉදිරිපත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේල ගුණවර්ධන මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර බාල ඖෂධ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. කෙසේ වෙතත් රට තුළ බාල ඖෂධ ලෙස නම් කළ ඖෂධ නැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ. එවැනි පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් අනාවරණයක් සිදු කර තිබෙනවා. ඒ සංවර්ධනය වෙමින් පවතින රටවල මුදා හරින ඖෂධ වර්ග 10න් එකක් තත්ත්වෙන් බාල බවයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ වෛද්‍ය චමල් සංජීව. තත්ත්වෙන් බාල ඖෂධ සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් National Library of Medicine වාර්තාවක් නිකුත් කරනවා. මේ තමයි ඒ වාර්තාව. මේක ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරනවා ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා තත්ත්වෙන් බාල ඖෂධ වලන බලපෑමත් තත්ත්වෙන් බාල ඖෂධ ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට නිදහස් කරන්න මුදා හරින්න සමාගම් කටයුතු කරන අන්දම මේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට අවධානය යොමු කරනවා සංවර්ධනය වෙමින් පවතින රටවල් වල බෙදා හරින සෑම ඖෂධ 10කින්ම එකක් තත්ත්වෙන් බාල ඖෂධ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. මේ තමයි තත්ත්වෙන් බාල ඖෂධ සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් තියෙන ලැන්සෙට් වෛද්‍ය සංගරාව කරන හෙළිදරව්ව. තත්ත්වෙන් බාල ඖෂධ කියලා සංකල්පයක් පවතිනවා. තත්ත්වෙන් බාල ඖෂධ නිසා ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ජන ජීවිතයට විශාල හානියක් සිද්ධ වෙනවා. තත්ත්වෙන් බාල ඖෂධ මේ ලෝකේ නිෂ්පාදනය කරනවා, ඒවා බෙදා හරිනවා. කූට ජාවාරම්කරුවන් සහ කූට දේශපාලකිනුත් අපේ රටේ වගේ දූෂිත දේශපාලකින් සහ දූෂිත නිලධාරීන් තත්ත්වෙන් බාල ඖෂධ ඉතාමත්ම වැඩි මිලකට ලංකාව වගේ රටවල් වලට ගෙනල්ලා බෙදා හැරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය, ලැන්සෙට් වෛද්‍ය සංගරාව, ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වෛද්‍ය පර්යේෂණ පැහැදිලිවම සනාථ කළා තියෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.